ආයුබෝවන් දරුවනේ ඔයාලා සිල් දනාටම සුබ දවසක් වේවා අද මම කතා කරන්නේ උගන්වන්නේ උසස් පෙළ දූ දරුවන්ට උසස් පෙළ දූ දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පාඩම් වීඩියෝ පාඩම් කිහිපයක්ම වීඩියෝ පාඩම් විශාල ප්‍රමාණයක් මේ YouTube නාලිකාව මම ඇතුළත් කරලා තියෙනවා මම ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝ පාඩම් නරඹන්න කියලා ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ YouTube නාලිකාව සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න කියන ආරාධනාව ඔයාලට මම කරනවා උදේ අද මම කතා කරන්නේ බැද්දගම නවකතාව සම්බන්ධව බැද්දගම නවකතාව පිළිබඳ මේ වෙනකොට අපි වීඩියෝ පාඩම් තුනක් මේ YouTube නාලිකාවට ඇතුළත් කරලා තියෙනවා ඔයාලට ඒ වීඩියෝ පාඩනොත් නැරඹීමේ අවස්ථාව තියෙනවා අද උදේ මම කතා කරන්නේ අපේ පන්තිවල ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි බැද්දගම නවකතාවෙන් බැද්දගම නවකතාවේ උපුටා ගැනීම නැත්නම් මේ අපි විචාරයක් ලියද්දී අපි උපුටා ගන්න කොටස් කටපාඩම් කරන්නේ කොහොමද ඒ වගේම මොන වගේ උපුටා ගැනීමද අපි තෝරගන්න ඕන කියන කතාව පුතේ අපි දන්නේ නැහැ අපිට අනුමාන කරන්න පුළුවන් මේ ප්‍රශ්නේයි කියලා අපි කවුරුවත් සාත්‍රකාරයෝ නෙමෙයිනේ අපිට අනුමාන කරන්න පුළුවන් ඒත් අපි දන්නේ නැහැ මොන ප්‍රශ්නේ ඒවිද කියලා පුතේ මොන ප්‍රශ්නියාවත් ගොඩක් ප්‍රශ්න වලට අදාළ කරගන්න පුළුවන් විදිහේ උපුටා ගැනීම ටිකක් පාඩම් කරගෙන තියා ගැනීම ඉතාම වැදගත් මම අද මේ වීඩියෝ පාඩම තුලින් සාකච්ඡා කරනවා ඔයාලට මොන ප්‍රශ්නියාවත් පාඩම් කරගන්න අවශ්‍ය වෙන වැදගත් උපුටා ගැනීම මොනවද කියලා ඒ වගේ සඳහා මම ඔයාලා යොමු කරනවා ඒ වගේම පුතේ මේක පාඩම් කර ගැනීමටත් මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් නමුත් ඔයාලා සඳහා මහන්සි වෙන්න ඕන පුතේ බැද්දගම නවකතාව ගැන අපි බැද්දගම නවකතාව සම්පූර්ණ සංක්ෂිප්තව කතා කරා චෛතවල ලක්ෂණ ගැන කතා කරා බැද්දගම නවකතාවේ ਵਿਚාරයක් ලියන්නේ කොහොමද කියලා කතා කරා ඒ වීඩියෝ පාඩම් ඔයාලට නරඹන්න පුළුවන් මම අද එහෙනම් අපි කතා කරමු මොනවද දැන් අපි කටපාඩම් කරගන්න ඕනම දේවල් අපිට ඕන ප්‍රශ්නයකට උපුටා ගැනීම වශයෙන් ගන්න පුළුවන් කොටස් මොනවද කියලා පුතේ මම මේක ලොකු වීඩියෝ පාඩමක් වශයෙන් කරගෙන යන බලාපොරොත්තු නැහැ ඔයාලා ඒ තැනට යොමු කරන්න තමයි මගේ බලාපොරොත්තුව පුතේ අපි අපිට බැද්දගම නවකතාවේ චරිත තියෙනවා චරිත ඔයාලට මතක ඇති සිලින්දු පුංචි මැණිකා ආරච්චි බබුන් ප්‍රනාන්දු නැංචෝහාමේ තව හිටියා කවුද වෙදරාල වෙදරාල හිටියා ඉන්නියාමි හිටියා මතක ඔන්න ඔයගේ චරිත ඔයගේ චරිත හිටියා පුදේ සිලින්දු උංචිමණික ආරච්චි වහු මේ වගේ චරිත පුදේ මේ චරිතවල ලක්ෂණ අපි වීඩියෝ පාඩමක සාකච්ඡා කරා මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න ඔයාලට නරඹන්න මේ හැම චරිතයකටම ආවේනික ලක්ෂණ අපි වීඩියෝ පාඩමේ සාකච්ඡා කරා පුතේ ඔයාලගේ බැද්දගම නවකතාව ඇසුරෙන් අහන ප්‍රශ්නවලට උත්තර ලියන්න ලේසි සාමාන්‍යයෙන් ඔයාලට ඕන ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් උපුටා ගැනීමක් ලියාගන්න ලේසි මෙන්න මේ චරිතවල ලක්ෂණ වලට අදාළ උපුටා ගැනීම කටපාඩමේ තියාගන්න ඕන උදාහරණයක් වෙයි සිල්දුගේ චරිතය හොඳ පියෙක් එතකොට අර්ධවනචාරී චරිතයක් එතකොට ගම්මුන් එක්ක සමාජශීලී නැති චරිතයක් විතර තරහ ගන්න චරිතයක් දැඩි තීරණ ගන්න චරිතයක් මෙන්න මේ විදියට මේ හැම චරිතයකටම ආවේනික ලක්ෂණ තියෙනවා මෙන්න මේ ලක්ෂණ ඔයාලා දැනගෙන ඒ ලක්ෂණ වලට අදාළව ඔයාලගේ බැද්දගම නවකතාවෙන් උපුටා ගැනීම හොයාගන්න. රූල් පෙළ දෙකක තුනක උපරිම හතරක වගේ හොයාගන්න විභාගෙට දෙකක් තුනක් වගේ ලියන්න.
මෙන්න මෙහෙම උපුටා ගැනීම හොයාගෙන මේ උපුටා ගැනීම කටපාඩම් කරගන්න. උදාහරණයක් විදිහට දැන් අපි සිරිඳුගේ චරිත ලක්ෂණට අදාළ උපුටා ගැනීම අපි හොයාගන්න. සිරිඳුගේ පීඑස්එන් හසට උපුටා ගැනීම හොයාගන්න. අර්ධවර්ණ චරිතයක් ගැන උපුටා ගැනීම හොයාගන්න. එතකොට පුංචි මණිකා ගැන ප්‍රතිභක්තියට උපුටා ගැනීම හොයාගන්න. එතකොට ධෛර්යවන්තකමට උපුටා ගැනීම අපි හොයලා වෙන් කරගන්න. ඊට පස්සේ ආරච්චි චරිතේ පරිගන්නා චරිතය කපටිකම බබුන්ගේ චරිතය අවංකකම තව ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඊට පස්සේ තනාන්දුගේ චරිතය ගැන නැන්චෝහාමි වෙදරාල හින්නිහාමි මේ හැම චරිතයකම ලක්ෂණ ගැන ප්‍රධාන වශයෙන් තියෙන ලක්ෂණ ගැන උපුටා ගැනීම හොයාගෙන ඔයාලට පාඩම් කරගන්න. එතකොට පුතේ ඔයාලට බැද්දගමෙන් අහන බොහෝ ප්‍රශ්න වලට මේ උපුටා ගැනීම අදාළ කරගන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොන ප්‍රශ්න ආයිද කියලා නේ. අපිට පේපරේ බලන්නත් බෑ. අපිට සාර්ථක කියන්නත් බෑ නේ. මෙන්න මෙහෙම මේ චරිත ගැන ඔයාලා උපුටා ගැනීම චරිතවල ලක්ෂණ වලට අදාළව උපුටා ගැනීම කටපාඩම් කරගත්තට පස්සේ ඔයාලට බැද්දගම ප්‍රශ්න විචාර ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන් පුතේ. ඔයාලට ඕනනම් පුළුවන් කුඩා පොතක් අරගෙන මේ චරිතයේ සිරිඳු කියලා චරිත නම ලියලා ඒක ලක්ෂණ දෙ PSN හස. ඒ යටතේ ඔහුගේ උපුටා ගැනීම දාන්න. එතකොට අර්ධවනචාරී චරිතයක්. ඒ යටතේ උපුටා ගැනීම ලියනවා. එතකොට සමාජශීලී නොවන චරිතයක්. ඒ යටතේ උපුටා ගැනීම ලියනවා. දැඩි තීරණ ගන්න චරිතයක්. ඒ යටතේ උපුටා ගැනීම. ඒ වගේ පුංචි මණිකා ආරච්චි වමුන් මේ හැම චරිතයක් ගැනම උපුටා ගැනීම ලියලා පොඩි පොතකට ගන්න පුතේ ඔයාලා. එතකොට මේ පොත ඔයාලා නිතර බලද්දි මේ ටික කටපාඩම් වෙනවා. එතකොට විභාගයට මේ බැද්දගම ආශ්‍රයෙන් අහන විචාරයට උත්තර ලිවීම ඉතාම පහසුයි. ඒ මේ වල ටික කරලා පුතේ ඔයාලට තවදුරටත් කරන්න පුළුවන් මේ බැද්දගම නවකතාවේ පරිසරය ගැන සම්බන්ධ තියෙන විස්තර ගැන උපුටා ගැනීම ටිකක් කටපාඩම් කරගන්න පුළුවන්. භාෂාව ගැන තියෙන උපුටා ගැනීම ටිකක් කටපාඩම් කරගන්න පුළුවන්. මෙන්න භාෂා අපිට මේ වයින් පුතේව දාන්නත් පුළුවන්. මං කියන ඔයාලට වැඩි හොඳට ඒවත් කටපාඩම් කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ බැද්දගම නවකතාවෙන් අහන බොහෝ ප්‍රශ්න වලට මේ උපුටා ගැනීම අදාළ කරගෙන ලියන්න. ඔබට තර්කානුකූලව හිතීමේ ශක්තිය තියෙනවා නම් ලිවීම හැඳින්වීම ලියලා ලිවීමේ හැකියාව තියෙන ලියන්න දන්නේ නැත්නම් විචාරයක් බලන්න මගේ වීඩියෝ එක. ඔයාලට පුළුවන් එතකොට විචාරයක් ගන්න අනිවාර්යයෙන්. මෙන්න මේ ටික කරගත්තොත් ඔයාලට මේ මෙන්න මේත් මේ චරිත වලට අදාළ ලක්ෂණ වලට අදාළ උපුටා ගැනීම ටික ඔයාලා කටපාඩම් කරගෙන අවධානය යොමු කරගෙන තියෙනවා නම් බැද්දගමේ ආශ්‍රයෙන් අහන ඕනම් ප්‍රශ්නයකට බොහෝ ප්‍රශ්න වලට මේවා අදාළ කරගන්න පුළුවන්. එතකොට ඔයාලට උපුටා ගැනීම හා සම්බන්ධ තියෙන ප්‍රශ්නේ 90%කින්ම විසඳෙනවා. හරිනේ පුතේ? මෙන්න මේ කාරණා ටික ඔයාලගේ අවධානය යොමු කරගන්න ඔයාලට පහසුවක් වෙයි බැද්දගමෙන් අහන ඕන ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඔයාලට බැද්දගම විචාර ලියන්න දන්නේ නැත්නම් මේ වීඩියෝ පාඩම නරඹන්න. මේ චරිතවල ලක්ෂණ ඔයාලා හරියට දන්නේ නැත්නම් මම වීඩියෝ පාඩමක් කරලා තියෙන බැද්දගම චරිත සම්බන්ධව ඒ වීඩියෝ පාඩමක් නරඹන්න. හරි. මම හිතනවා ඔයාලට මේ බැද්දගම නවකතාවේ කටපාඩම් කරගති උට කොටස් නැත්නම් උපුටා ගැනීම මොන උපුටා ඕනම උපුටා ගැනීම මොනවද පාඩම් කරගන්න ඕන කියන ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා මේ වැඩේ කරොත් ඔයාලට ඔයාලගේ බැද්දගම උපුටා ගැනීම සම්බන්ධව ප්‍රශ්න 90%කටත් එහා විසඳෙනවා. අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි පුතේ, එහෙනම් මම හිතනවා මේ පොඩි මේ කුඩා වීඩියෝ පාඩුවෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනවත් පණිවිඩයක් ලැබෙන්නේ නැති කියලා. අපිත් එක්ක රැඳිලා ඉන්න, අපි ඉදිරියේදීත් මේ වගේම වැදගත් උසස් පෙළ දරුවන්ට වැදගත් වීඩියෝ පාඩම් මේ YouTube නාලිකාව තුළ අපි ඇතුළත් කරනවා. ඔයාලගේ යාළුවන්ටත් මේ සම්බන්ධ දැනුවත් කරන්න, අපිව subscribe කරලා අපිට අපිව ධෛර්යමත් කරන්න, ඔයාලගේ උසස් පෙළ විභාගයට ප්‍රයෝජනයක් වෙන විදිහේ පැහැදිලි පාඩම් වීඩියෝ පාඩම් අපි ඇතුළත් කරනවා. අපි මේ වැඩපිළිවෙල ඉතාම පැහැදිලිව පිළිවෙලකට කරගෙන යන්නේ ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහට. හරි පුතේ, එහෙනම් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.